අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින්ම අවධානය ප්‍රවති සිරස් තල වෙත ජනතා අපේක්ෂාවන් ඉටු කරලීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරනවා ජනපති කියයි යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අප කැප වෙන බවට ප්‍රතිඥා දෙමින් රාජ්‍ය සේවය 2021ට වැඩ අරඹයි සෞඛ්‍යට මුල් තැන දෙමින් ආගමික වතාවට කැප වෙමින් රටවටා ජනතාව 2021 පිළිගනි 21ට ගැලපෙන්න ITN ප්‍රවෘත්ති අලුත් පෙනුමකින් අද සිටම කොරෝනා මරණ ලැයිස්තුවට ඊයේ 5ක් එක් වෙද්දී රෝගී පොකුරටත් 597 දෙනෙක් සෞඛ්‍ය සීමාවන් නිරෝධායන නීති රීතිත් මැද්දේ ලෝකවාසී ජනතාව 2021 පිළිගනි මුලින්ම දේශීය පුවත් අද 2021 නව වසරේ ජනවාරි පළමු වනදා මේ අවුරුද්දේ පළවෙනි දවස අදයි අද සිට ස්වාධින් රූපහණි ප්‍රවෘත්ති වෙනස් වෙනවා නවීන තාක්ෂණයෙන් යුත් සුවිශේෂී මැදිරියක සිටයි අප ඔබට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ මෞබිමේ නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනිය ප්‍රේක්ෂක ඔබ වෙත නිවැරදි තොරතුරු නිසි වේලාවට හා નિયમિત පරිදි ගෙනෙමින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ දිගු ගමනක් පැමිණියා විවිධ වකවානුවල විවිධ බාධක හමුවේ වුවද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංක 1 ප්‍රවෘත්ති විකාශය ලෙස රඳවා ගැනීමට අප සමත් වූයේ ප්‍රේක්ෂක ඔබ අප කෙරෙහි තිබූ අමිල විශ්වාසය පෙරදරි කරගනිමින් අද සිට අප මෙම වෙනස්කම සිදු කරන්නේ තව දුරටත් අප සමස්ත ප්‍රේක්ෂකින්ගේ හදවත් තුළට ගැඹුරින්ම කාවදින අයුරින් සියලු තොරතුරු ගෙනෙම අරමුණු කරගනිමින් නව තාක්ෂණයේ හා මුසු අපගේ ප්‍රවෘත්ති මැදිරි සංකීර්ණය ඒ සඳහා මේවන විටත් සූදානම්. එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අප මාධ්‍ය ජාලයේ නියමුවානන් වන සභාපති සුදත් රෝහණ මහතා එක්ුණා. නව ජවයේකින් නව වසරේ ඉදිරි ගමනට පා තිබූ අප ප්‍රේක්ෂක ඔබගේ ආශිර්වාදයේද සමගින් ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසයේ ඒ අයිරින්ම සුරකීමට පෙළ ගැසී සිටින බව මෙහිදී සඳහන් කරන්නෙමු. එම වෙනස අද සවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සිට බලාපොරොත්තු වන්න. ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තිබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කිරීමට රජයේ සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනවා. 2021 වසරේ උදව් වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිෂ්ඨානයෙන් යුතුව පෙරට යාමටත් නව වසරේ උදාව දිරිගන්වනවා. එබැවින් 2021 වසර අප පිළිගන්නේ සුභවාදී ආකල්පෙන් අදිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුතුව බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ. සෞභාග්‍ය දැක්මේ ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා සියලු රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික ආයතනිකව කටයුතු කිරීම වැදගත් බව ජනාධිපතිතුමා නව අවුරුදු සුභපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. නව වසර වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසර පහක කාලයක් ඇනහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධනය ජලි ඇති කිරීමට වත්මන් රජයට හැකිවීම සතුටට කරුණක් බව ප්‍රකාශ කරනවා. සියලු රටවල් කොරෝනා අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. මෙම තත්ත්වය කලමනාකරණය කරමින් ජනතාව මත බර පැටවෙන්නේ නැති අයුරින් උපරිමයෙන් කටයුතු කිරීමට රජයට හැකි වී තිබෙනවා. මෙම වසරේදී සියලු දෙනා එක්ව කොරෝනා අභියෝගයේ ජයගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ලැබුවා වූ නව වසර අතිෂ්ඨානීය මානව දයාව කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදරිව ජයගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. නව වසර වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා ව්‍යසනයෙන් ජය ගැනීමට නම් සියලු බේද පසක තමා එක්ව ක්‍රියා කළ යුතු බවයි.
යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවෙන බවට රාජ්‍ය සේවකින් නව වසරේ ප්‍රතිඥා ලබා දුන්නා. ඒ සෑම රාජ්‍ය ආයතනකදීම රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් සංවිධානය කර තිබූ චාම් උත්සවවලට එක් වෙමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේදීද එය සිදු කෙරුණේ සාර්ථක ඉදිරි ගමනකට මුල පුරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නව වසරේ කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කටයුතු සංවිධානය කර තිබුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පැවති එම උත්සවයේදී රට දය වෙනුවෙන් දිවිපුදු රණවිරුවන් මෙන්ම කාර්ය මණ්ඩලයේ මියගිය සමාජිකයන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පැවැත්තුණා. රාජකාරිය ආරම්භ කරන පළමු දිනයක රාජ දින රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලය එක් වූයේ සාර්ථක ඉදිරි ගමනකට මුල පුරමින් ආයතනයට එනකොට හැමතිස්සෙම හිතාගන්න මම දුරින් ඉන්නවා කියලා. බතරමුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්. චාමින්ද සංජීව මහතා මෙහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කළා. හෙළ සිරිතට මුල් තැන දෙමින් සැකසුණු සංග්‍රහ මේසය විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි. සෑම සිකුරාදා දිනකම රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් බතෙක් ඇඳුමින් සැරසී රාජකාරියට පැමිණීම දිරිගැන්වීම වෙනුවෙන් රාජ්‍ය මාත්‍ය දයස්සිරි ජයසේකර මහතාද ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සමග එක්ුණා. 2021 වර්ෂයේ ආරම්භ වෙන්නේ දේශීයත්වය, ජාතිකත්වය සහ අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඉස්සරහට ගෙන යන වර්ෂයක් විදිහට කියලා මම දකින්නේ. මොකද හේතුව අද මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට විශාල අර්බුද ගණනාවක් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඇතිලා තිබෙන තත්ත්වයක්. හැම රටක්ම බලනවා තමන්ගේ රට තුලම නිෂ්පාදන කටයුතු ටික ආරම්භ කරන්න. ඉතින් මම හිතන්නේ ඒකට හොඳ අදහසක් තමයි මේ අද ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම අද සිකුරාදා දවසක් ශ්‍රී ලංකාවෙන් මම ඉල්ලා සිටිනවා සෑම සිකුරාදාවකම රාජ්‍ය සේවකයන් බතෙක් හෝ අත්‍යන්ත පේශකර්ම වලින් හදාගත් ඇඳුමකින් සැරසෙන්න පුළුවන් නම් මම හිතන්නේ දේශීය අතර ජාතිකත්වයට කරන ලොකු කැපවීමක් විදිහට අපි දකින්නේ. මම ආදරෙන් චිර දිනාගින් මිල්ලනෝ ඒ ක්‍රියාදාමයට යන්න කියලා. ඒක තමයි අපි හිතන දේශීය අතර දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ මූලික ක්‍රියාදාමය කියලා අපි දකින්න. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදිහට ITN ලක්කඬ වසන්තම් TV වසන්තම් FM ITN Digital කියන මේ සියලුම සහෝදර මාධ්‍ය ජාල සියල්ලම එක්කව වෙලා අද සිට අපේ වැඩසටහන් දියත් කරන්නේ ජාතික උරුමයන් සුරකින නාලිකා සන්නාමේ විදිහට. අපේ පැහැදිලි අරමුණක් තියෙනවා, පැහැදිලි දැක්මක් තියෙනවා. ඉතින් අපි නිසා ඒ දැක්ම තුළ මේ කරුණු සාක්ෂාත් කරනවා. අපි ඇත්තටම යහපත් මාධ්‍ය සංස්කෘතියක් අපි හඳුනන දේ තියෙනවා. ඒක තවදුරටත් මේ වසර තුර අපි තීව්‍ර කරනවා. ඒ නිසා ලංකාවේ විශිෂ්ට සම්භාව්‍ය ගෞරවනීය තිලනාට්‍ය විකාශන වෙන්නේ මේ මාධ්‍ය ජාලේ හරහා. ඒකෙන් අපි අදහස් කරන්නේ සම්භාව්‍ය නාට්‍ය පමණයි කියලා, සරල සංකීර්ණ විවිධ විචිත්‍ර වැඩසටහන් විකාශය වෙනවා. ඒ වගේම අපි ප්‍රවෘත්ති ගත්තත් අද අපි තාම සමබර තත්ත්වකින් තමයි මේ ප්‍රවෘත්ති විකාශය කරන්නේ. අපි අර එක්තරා කාලයක මේක දේශපාලන හොරණාවක් වෙලා තිබුණත් ගරු ඇමතුම්නි, අද අපි මේ ප්‍රවෘත්ති සහ අපි කාලික කාලීන සිදුවීම් වැඩසටහන සියල්ලම අපි අද මුදා හරින්නේ ඉතාම සමබර තැනක. අතිගරු ජනාධිපතිතුමන්, අතිගරු අග්‍රාමාත්‍යතුමන්, විෂයභාර ඇමතිතුමන් සහ අනිකුත් සියලුම අමාත්‍ය මණ්ඩලයටත්, ඒ වගේම රජයටත්, මම හිතන සමස්ත රට ලෝකයටත්, විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සියලුම අනුග්‍රහක බෞද්ධ සියලු දෙනාටත්, ඒ වගේම සම්පත්දායකින්ටත්, ඒ වගේම අපේ ආදරණීය ගෞරවනීය මේ සියලුම සේවක සේවිකාවන් සියලු දෙනාටත් සුභ ප්‍රාර්ථනා කරනවා. සතුට සාමය සමෘද්ධිය සපිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවා කියලා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද එක්ව සිටියා. නව වසරේ උදාවත් සමග බොහෝ දෙනෙකු සිය කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්. මහනුවර ශ්‍රී දළදා මාලිකාවට පැමිණි බොහෝ සැදැහැවතුන් එහිදී ආගමික වතාවත් සිදු කරමින් නව වසරේ උදාව සැමරුවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම කටයුතු සිදු කිරීම සඳහා ඉඩ සලසා දී තිබුණා.
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම අටමස්ථාන ආශ්‍රිතව ආගමික වතාවත් සිදු කෙරුණේ සදහවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අඩු පිරිසක් ඒ සඳහා එක්වද නිදහසේ ආගමික වතාවත් සිදු කිරීම සඳහා ඉඩ සලසා දී තිබුණා. කලුතර බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා සඳහවතුන් එම පරිශ්‍රය වෙත පැමිණ සිටින බවයි අප වාර්තා කරු පවසන්නේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආගමික කටයුතු සිදු කරන ආකාරයද මෙහිදී දැකගත හැකි වුණා. නවවසර උදාව හැකියවරින් සැමරීමට කොළඹ ජනතාවද ක්‍රියා කළා. ගාලු මෝදර පිටියට රැස් වූ පිරිසක් ගිනි කෙලි දැල්වමින් මෙසේ නවවසරේ උදාව සැමරීමට පියවර ගත්තා. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දෙපැමිණි පිරිස් ආගමික වතාවත් වල නිරත වුණා. එමෙන්ම සෙසු ආගමිකයන්ද සිය ආගමික වතාවත් සිදු කළා. වතුකරේ ජනතාවද නවවසරේ වැඩ කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත් වලට මුල් තැන දීමෙන් අනතුරුවයි. බෞද්ධ, හින්දු, කතෝලික සියලු දෙනා ආගමික වතාවත් වල නිරත වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ද ආගමික වතාවත් වලින් අනතුරුව රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දෙමින් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චේ, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති IMV ප්‍රේමලාල් මහතා මෙන්ම නාගරික මන්ත්‍රීවරුන් හා නගර සභා නිලධාරීන්ද රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දෙමින් නවවසරේ කටයුතු ආරම්භ කළා. නව වසරේ අභියෝග ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. නව වසරේ උදාව වෙනුවෙන් සුභාශිංසන එක් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරනවා. ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා අපි ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ගිය අවුරුද්දේ පැමිණුණා වූ භයානක ඒ විපත්තිය වළකා ගැනීම සඳහා මුළු ලෝකයේම බුද්ධිමත්ව ක්‍රියා කළොත් ලෝකය ඒ තත්ත්වයෙන් නිදහස් කර ගැනීමට පුළුවන් කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරනවා. ලංකා වාසියෝ හැම දෙනාටම මේ ලබන නව වර්ෂය රත්නත්‍රය අනන්ත සූවිසි මහා ගුණ බලයත් දෙවියන්ගේ දේව ආශිර්වාදයත් ලැබිලා හැම දෙනාටම නිදුක්ව නිරෝගීව මේ ව්‍යසන කරදර විපත්ති වලින් මිදලා නිදුක්ව නිරෝගීව හොඳින් ගත කරගන්නට ශක්තිය ලැබේවා වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්න වර්ෂයක් වේවා කියලාත් ආශිර්වාද කරනවා. අවුරුද්දක් ගෙවලා අලුත් අවුරුද්දක් ලබන වෙලාවේ ඔබ හැම දෙනාටම සැනසිලිදායක සුබ නවසරක් වේවා කියලා පළමුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. ජාති ભેද, ආගම් ભેද, තවත් විවිධාකාර ભેද වලට මුල් තැන දීලා කටයුතු කරන්න නැතුව පුළුවන් තරම් හොඳ සිතිවිලි, හොඳ වැඩ, හොඳ වචන ඇතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. සාමකාමී පරිසරයක් ගොඩනගෙනවා. ඒ සඳහා ඔබ හැම දෙනාටම චිත්ත ශක්තිය, චිත්ත ධෛර්යය ඇති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2021 අවුරුද්ද සමරීමට සූදානම් වන අවස්ථාවේදී ශ්‍රී ලංකා වාසී බෞද්ධ අබෞද්ධ හැම දිනාටම එකමුතුව කාලය ගෙවන හැටියට අපි බොහොම කරුණාවෙන් යුක්තව මතක් කර සිටිනවා. ඊයේ දිනේ තුල නව කොරෝනා ආසාදිතින් 597 දෙනෙකු හඳුනා ගැනුණා. කොවිඩ් මරණ 5ක්ද වාර්තා වූ බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. හඳුනාගත් ආසාදිතින් අතරින් 256 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තාවේ තිබුණා. මඩකලපුව දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 63 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 62 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්සවෙළඳ සංකීර්ණ කොරෝනා පුකුර මෙවන විට 39,549 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 43,298ක්. ඉන් 7,766 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 35,328ක්. එම පිරිසට ඊයේ දිනේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 706 දෙනාද ඇතුළත් වනවා.
මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දිනේ තවත් කොරෝනා මරණ පහක් වාර්තා වීමත් සමගයි. දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලෙක්, හෝමාගම පදිංචි 59 හැවිරිදි පුද්ගලෙක්, කොළඹ පහ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්, ගලේවිල පදිංචි 46 හැවිරිදි පුද්ගලෙක් හා පැල්මඩුල්ල පදිංචි 75 හැවිරිදි පුද්ගලෙකු මෙසේ මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර විදේශයන් සිට පුද්ගලින් 255 දෙනෙකු අද දැසන මෙරටට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැන්වු අතර එම මධ්‍යස්ථාන තුළ මෙවන විට පුද්ගලයන් 5243 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. මේ අතර ඊයේ දිනේදී මෙරට තුළ PCR පරීක්ෂණ 12592ක් සිදු කළ බව සෞඛ්‍යාංශ සඳහන් කළා. බස්නාහිර පළාතෙන් පිටවීමට අදාළව සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ දිනේදී 1003ක් පමණ සිදු කර තිබෙනවා. පුද්ගලයන් 7 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 18 වෙනිදා සිට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 12929ක් වෙනවා. එමගින් හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97ක් පමණ වෙනවා. මෙම කොවිඩ් ආසාදිත 97 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත් සමීප ආශ්‍රිතයින් නිරෝධ මධ්‍යස්ථාන වෙතත් යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී කාතම්කුඩි ප්‍රදේශයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 600ක් පමණ සිදු කර තිබෙනවා. 24 දෙනෙක් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. පොළොන්නරුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුල ආම්බුලස සිදු කළ PCR පරීක්ෂණ 120 කදී ආසාදිතින් 8 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවෙස් තුලම නිරෝධායනට ලක් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික නුවන් දංගම්පල මහතා සඳහන් කළා. මෙරට ජනගහනයෙන් 20%කට සමාන පිරිසකට අවශ්‍ය කොරෝනා මර්ධන එන්නත මෙම වසරේ මුල් භාගයේදී රටට නොමිලේ ලැබෙන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අපේ රට තුළටත් මේ එන්නත් ලබා ගැනීමටත් කොයිපමණදකට සුදුසුද, ඒ කුමන එන්නතක් සුදුසුද, එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. අනිත් රටවල්වල එන්නත් ලබා දීම, ඒ වගේම සායනික පරීක්ෂණවල තොරතුරු මත අපේ රට තුළට එන්නත් ලබා ගැනීම පිළිබඳව කටයුතු කරાવી ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තියෙනවා. ඒ පුවතත් සමගින් සාදින රූපහණි මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.